ස්සුරු සුස්ස ලොහුබැඳි මිනිසුන් මැද ලදදයින් තුටුව ඉන්ද්‍ර කීලයක්ේ නොසැලී සිටි මිනිසකු පිළිබඳ කතාන්දරයක්. මගේඇත මේ තියෙන්නේ තිස්ස බේසය කරයන්ගේ අත්තකරින් ලියපු පූර්ව ප්‍රචාරක පටවල පිටපතක් පිට ඡාය පිටපතක්. මේ කතා කරන ඉන්ද්‍ර කේලයක්ෂේ නොසැලු මිනිසා කවු්ද මේ මිනිසව නිර්මාණය කරන්නේ මහාගත්තුවර වි්‍රම ංහයන් ඒ විරාගේ අරවින්ද ජයසේන අරවිද ජයසේනව මාටන් වික්‍රම සිංහයන්ගෙන් පස්ස දකින්නේ තිස් අබේසය කරයන් මාටන් වික්‍රම සිංහයන් දැකපු අරවිින්දව ඔහුගේ ආකාරයට තිස් අබේසය කරයන් දකිනකොට තවත් ආකාරයකට ඒ අරවින්දව ප්‍රතිනිර්මාණය කරන්න ඔහු තෝරගන්නවා තවත් එක්සු විශේෂී චරිතයක් ඔහු ලංකයේ සිනමාව තුළ ොැකන මතක සටහනක් ඉතුරු කළ අරවින්දගේ චරිතය ජීවමාන කර අදටත් සමහර වෙලාවට ඔහුගේ සැබෑනමට වඩා විරාගේ අරවින්දකිව පමණින් අපේ මතකටයන මහා නලු පරම්පරාවේ අවසන් පුරුකදෝ කියල හිතන සුවිශේෂී චරිතක් සබූ දැසනක් ද ඒවාගේම ප්‍රේක්ෂක කොපටත් සුබූ දසශන කියල ප්‍රාර්ථනා කරන ගමන් මතක් කරන්න ඕනේ අද මේ ගෙවෙන්නේ ඉස්සර දවසක අවසාන කොටස ඉතින් ඒ අවසාන කොටස තවත් රසවත් කරන්න රස්ස කතා ගොඩාක්තියෙන චරිතයක් තමයි මේ මැදිරට ඇවිත් තින්නේ මම දැන් හිතනවා සම්පූර්ණ සුවය ලැබි ලැති කියලා ඕමා මේ මගේ අදසත්කට ඉස්ෙල්ලා විච්ච ප ොරන්ද කිෂ් කරන්න්නන මං අ දැවිල්ලයින්නේ මංකිවන මේ වැඩසරහට කහුමරි සභාගෙනවා කියර. එතකොට සිරසත් මේ වැඩසටහනේ අවසාන වැඩසරහන විදියට හරි මම එනකම් බලාගෙන දීම පිළිබඳ මංකෘතඥ්‍ය වෙනවා. කෝමත් පියවි සුවය ලබීීමේදී මේ වෙලාව මංගහිතනවා සුවිශේෂය ජනමාධ්‍යය මගින්. මට ප්‍රතිකාරපු ඩොක්ට. ජයක ක්‍රෂ්ණන් ඒ වගේම තවමත් මාත්තක නිරන්තරයගන්න ඩොක්. ප්‍රකාශ ප්‍රියදර්ශයන් සහ සුමිත් රත්නාය ස සුජී කියලා ඒ දෙන්න මට නිරන්තරයම උපදෙේතු සුජීට එන්ඩෝ කියලත් අපි කිය නමත්ති සමිත් නම්මට නිරන්තරයම ගෙදරැවිිලත්ම යතාතත්වයට එන්ඩ උදව් කරා ඒවගේමඒ රෝහලේ විලාසින එචාර් සම්බන්ධ ඒඒ මැතිනියත් සෑහැ උදව්කරා සහ බොහෝ දෙෙනනික් දව්කරා ඒ උදව් අර තමයි මං මේ තියනෙන විශේෂෙන් මගේ මිත්‍රියන්ගේ පත්තිෙන් කියෙන නොන සිනමාව දන්න ත්‍රිනාකේ දන්න චන්දිි නායයක් අරත් මගේ පෞද්ගිලි මතරෙක් වෙන ජයන්ත ජයලතතුත් හිටියක තව ශාර පිරිසක්කින්න්නවා ඇති එක්කුගම නම් කියන්න බැන ත් මේක මන් අවස්ථාවක් කරගන්නවා මගේ අසනීපය වෙලාවේදී විවිධන්දමට මා කෙරේ කරුණාවෙන්ද අයාවෙන් කතාකරපු පිරිසරත්ස්හසක් පේක්ෂක ජනතාවටත් මංවෙනුවෙන් බෝධි පූජාති බය පවා හිටිය සියල්ලට මංගිතරවාඒක තමයි එක මවස්තාව මට ස්තුූති කරන්න බලන් නිසා මම ඔබේ වෙලා පොඩ්ඩක් විදිර ගත්තර පුචිතන්නේ ප දැන් මම අ විරාගය ගැන හෙමත් නැත්ත අපි මේ කතා කරන්න හදරන චිත්‍රපට ගැන අහිත ගන කතා කරන්න කලින් මම මෙහෙ මහන්නම් පුංචි මේ සාමාන්‍ය ප්‍රශ්නයක් මේ සැත්කමෙන් පස්සේ අලුත් නිර්මාණවලට සම්බන්ධුනාද හෙමත් නැතන් අලුත් අධ්‍යක්ෂණයකටඔඋන්වේ අද හසක් තියෙනද ඇත්‍රම මම අධ්‍යක්ෂණය කරන්න සියලම කටයුතු කරගෙන හිටපු නිර්මාණයක පලවෙදි දවස ශටිංක් තියන දවසේ තමයි මගේ සැත්කමත් කරන්නේ හම තත්වයක් ඇතිවෙන්න. මෑතකාලයේදී මම චන්නපෙරගේ අලුත්ම චිත්‍රපටිය වැඩ කරඩ මස්කෙලිය ප්‍රදේශයට ගියා. ඒ විශේෂෙන්ම වෛද්‍ය උපදෙස්වනෝමයිගගේ ඒක න පිරිසුඳදු වාතාශ්‍රය පුළුවන්තරන් ආග්‍රාණය කරන එක මේ සුවය සඳහා සුවිශේෂ වැදගත්කමක් වෙනවා කියලින්ද. එතන්දිත් මට ඒ චිත්‍රපටිය පිරිසත් උද උකරයි වගේ මාත්‍යක රඟපාපුන අධිකා ගුණසේ කර එතුම හැම එලේ මංගෙන හොයල බැලුවා මස්කෙලිය රෝහලේ ඒ වෛදවරුටත් ස්තුතිවන්ත ඩන් හෙදියන්ට මොකද නිරත වුත් මගෙන හොල ැල දැ හොඳ අරංච කෙනඟ අපි කතා කරන්න ඕනි ඉස්සරහට එකමත් එකක කාලෙක ඊට පස්සේ ඊළඟ ටාපු චිත්‍රපටයෙන් පස්සේ සිහාවතරී සිහාවතරින් පස ඔන්න අලුත් අධ්‍යක්ෂණයක් ඉදිරියේදී අපිට බලන්න පුළුවන්වෙයි. හැබැයි අපි අධ්‍යක්ෂණයට ඔමුවෙන්න කලින් අපි කතා කරන්න ඕනි මේ සනත් ගුණතිලක කියන චරිතය හැදෙන්නේ නීතිීකඥ පියකුත් ගුරුවරයක්ක් වෙච් සම්ම කෙනෙකුත් ඇත. එතකොට කොහොමද මේ පාසල් කාලයේදී නාච්‍ය හෝ රංගනයට යොමු වෙලා තිබුණ දෙහෙමත් නැත්තන් දෙ මවපියන්ගේ සාමාන්‍යෙන් කැමැත්තක් නැහැ ගොක්ව එහ ඔය වගේ රජේ රැකයා කරන පුද්ගලන්ගේ ගොඩක් වෙලාවට පොඩි අක්මැත්තක් තිෙනා මේ වගේ ශෂත්‍රයකට යොමු වෙන්න එකට. එහම මොනහරි බාධදනාග කිසිම කැමැත්තක් තිබුරන්නේ. හැබයි ඒ දෙනාගින් මම ඉගෙනගත්ත දේවල්. මංහිතරමට අදවසතත් ගුඩාක් ප්‍රෝජනවත්ව වවා කියද හැබැයි පියාඇවිල්ල යම්කාලයකඉදරම සිංල චිත්‍රපටිවට ප්‍රියකරපුත නැත්තේ ඔහු ගාමිනි ෆෝන්සේ කාසාහ විජයකුමාමර්තුන්ගේ රසිකයෙක් නිසා ඔහු අප ගුඩා කාලේ මත් නැගෙනියත් අරගෙන විතරන්තරෙන්ම ඒ චිත්‍රපටි නැරැඹීමට බලඩ උගක් ආසහිතුන. අම්මයිවිල්ල පාරම්පරික ගුරුවරයක්. හන්දා ඇය ඒකට එතර කැමත්ත් දැක්වේනෑ නමුත් තුමා විශ්වාස කරත් දන්නේ. මගේ සිනමාජීවිතයට බාධාවක් කරේ නැතිවුණට මගේ මව මේ යන තුරුම ඇගේ සිනමාජීවිතයට ඇගෙන් ආශිරවාද තිබුන්නේ. ඇය විච්තරං ඒ තරම් දුරට ඒවයි මිදිලලා ඉන්නවා නම් හොදයි කෙනෙතන හිති හැබැයි මගේ සහෝදර නරුණිලියන් හරි හෙමත් නැත්තන් කාර්මි කෙශිල් පින් හරි ගෙදරට එන ඕනම අවස්ථාවක ඉතාමත්ම ආදරයෙන් ඇ සැලකුවා දැ මානී ගත්තත් විජය ගත්තත් සියලු දෙනාටම ඉතාම ආදරයෙන් සැලකුවා. නමුත් අර මතක යාගෙ තිබුණත් පියා ගඟාදර චිත්‍රපටිය බැලුවට පසුව ඔුගේ අදස ෙනස්කර ගත්ත ඒමගේම විරාගය චිත්‍රපටියේ ඔහු නැරඹවා විරාගයට සම්මාන ගන්නවා බරන්ඩ ඔහට හැකි අවත් තිබුණ නෑවූ පරලෝගිය. අම්මා අප එකක් මවස්ථාව තමයි විරාගේයට ම සම්මාන ගත්තම සම්මාන තුනක්ම ගත්තා ලංකාවතුළ විතරක් එකම එක අවස්ථාවයාවේ න දැගිනියගේ ආශිවාදය න තිබුණා. තැන් අපි විරාගය ගැන කපින වලවට ිල්ලක් කතා කලා. එනිසාම රාගේ ගන මෙතනදදි කතා කරන්න සූදානම් විරගගේ ගැන වෙන වෙනද දෙවල්ටික් තින කතා කරන්න නො දැන් අපි මෙහෙම ගත්ත දැ විරාගය කියලක් කියන්නෙ මන් දමට තේරෙන විදිිය සනත් ගුණ තිලක කියන රංගන ශිල්පයාගේ හැරෝම් ලක්ෂය වෙන්න විරාගය කරීමටහිතේ ඕඒ එහෙම පිළිගන්න පුළුවන් නමුත් එහෙම වීම සඳහා ඊට සෙල්ලා සනමාවේ නමවට ම බොහොම ආදුනිකෙක් විදිරත් එන්නේ ආකර්ශණීය චරිතයක් වන්නට බලාගෙන නෙවේ. රැකිය ාවක් වෙන අපි ඒක වෙනම කතා කරන්නනේ අපි මහිතන්ය ගාල්ල ගිය වෙලාවේ ඒ ගැන කතා කලා. මට ඔයා හපු හැම දෙයක්ම මතකනෑ හරිහම මතක්ෂට ඒනවානහම කතා කරමු. ඉතිං මේක ඇත්ත විරාගේ කියන්නේ හරුම් ලක් ක් මයිමකද. මම මායා යහළු එහෙලී දීනිම්නය වැනිට පෙර තිබුණු චිත්‍රපටිවලින් යම් ආකාරයකට උත්සහ දැරුවත් විරාගේ තමයි නිවැරදි හරවුන් ලක්ෂ වෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යෙන් රංගනයට එහෙමලොක ඉක්කය තිබ ෑ. රංගනයට ඉන්නේ රැකිියාවක් කිරීම බපොත්තුව රංගන ශිල්පයක්වීමේ ඉලක්කයක් නැහැ නමුත් අත් එක්ක චිත්‍රපට බලන්න යන. මට හිතනවා ඒ ඉලක්කයක් නොතිබුණත් බලාපොරොත්තුවක් නොතිබනත් කෙනෙකුට වාසනාවක් තියෙන්නෝනි ගාමිණී ෆොන්සේක, තිස්සා බේසකර වසන්තෝ බේ යසපාලිත නානයක්කාර ඉට පස්සේ මේ මහා එක තිස්සා බේසය කර ඇනතුරු මේ මහා යුගපුරුෂයන් කියලා පිහඳුන් වන්නේ. න්නේ යුගපුරුෂයන්ගේ යටත්තේ හැදෙන්න්න වැඩෙන්න මංහිතනව මහා වාසනාවක් තියෙන්න්න ඕනි කියලා මට හිතන ඒ වාසනාව උපති මරං එන්න නැති ඒ නිසා තමයි අර මේ නොහිතව වෙලාක නොහිතපු විදිහට මේ ශේෂත්‍රයට සබන්ධවල ඔුගේ ගුර හරුකම් ලබන්නේ එතනදී ගාමිනී ෆොන්සේ එක කියන සරිතය එක උපදෙසක් දෙනවායි කියලා මට මතකඇත් තියෙනම් මම හපු තැනක. ගන්න හැම ෂොට්ටකම ොහද හරියට කරන්න එතකොට ශොට්ෂ්ටික එකතුනාම හොඳ දර්ශනයක් මැවේවිී එතකොට ඒ කටයුත්ත හැම ෂොට් එක තුළම කරපුවාම හැම දර්ශනයම අධ්‍යක්ෂකවරයා තමාත් සෑහීමට පත්විය හැකි සාපේච්ෂකයාගේ කිසිම් ආකාරයක වින්දනයට ආකර්ශනයට සහ ඔහුගේ ඔහුගේ ප්‍රචාරයක් ලැබෙනවිදිහේ දර්ශනවවි සමස්ත චරිතයම. එයටකොට ඔබට සෑහිමකට පත්තෙන්ට පුලුවන් කියන එක තමයි හොකිේ. ඉතිං ඇත්ත ඒ ඒ වාසනා ගුණඩම් බට ලැබුණ කිය එක බංවා එක්ක පිළි ගන්න. අපේ ඉස්සන පුංචේ විරාේක ගහම මොක මංකිවේ අපිට කතා කරන්න තියවා විරාජය සම්බන්ධයඒ වගේම තවත් චිත්‍රට කීපයක් තියෙනවා ඒ වගේම. වර්තමාන සිනමාව සම්බන්ධයෙන් සනත් ගොලිතිලක දරන්නේ මොනවගේ අදහසක්ද කියන එකත් ඉස්සර දවසක තුළින් කතාරන්න සූදානම් මේ විරාමයෙන් පස්සෙ මමැමති ඇත්ත අටේ ආරම්වයට කලින් අසූ පහේ විරාගයම පටන්ගන්න. මොකද විරාග කියල කිව් හම අරවින්දු ජයසේන කියලෙක හම සනත් ගුණ තිලක ක සද ගුණන තිලිකව හම අරවිද ජයසයන කියන තැනට සම්බන්ධ හැදිලි විර වගේ දැනවා ලොකු සම්බන්ධයක් ගොඩනගෙනවා නේද මේ චරිත ඇත්ත එක මෙහෙමයි අරවිද ජයසන කෙනෙක් නම් වන්නඩ බැවවාම කෝදාවත් මේ යත්ම අරවින්ද ජයසේන හිතපු විදිහ හරි කියලලා නම්බක් හැමලේ හිතනවා ඒක තමයි මට එතෙන්ට ලඟාාවඩ පුළුවන් චිට්ටුම අවස්ථාව ඒ වගේ උත්තමගනයේ චර්විතයක් බවට පත්වීම ලේසි පාහු මනුසවුට කරන්න බෑමෙන් ප්‍රතද්්‍යන මනුසවුට නමුත් මම අඩු වශයෙන් අරවින්ද ජයසේන හිතන විදිහ හරි ඒ ඩැක්ම හරි එක නිවැරදි කියන තැනෙ ඉන්න කෙනෙක් ඒම නැතුව මේ බෞතික ලෝකයේ අදතිව වෙන බලුපොරේ මත අරවිද ජයසයන කෙනෙක් වීම දේසි පාසු කටයුත්තක් නෙවෙයි නමුත් ඒ දර්ශනය අවබෝධ කර ගැනීම මම ලබ විශාල සතුරක්ෂා ජයග්‍රහණයක් කියල කියන පුළුව. මට හිතනවා දැංඟ අරවින්ද ජයසයන කියන චරිතය ග්‍රහණය කර ගැනීම ජෑග්‍රහණය වෙනවා වගේම මේ විරාගය චිත්‍රපටට රංගනයෙන් දායක වන්න ලබීමමත් එක්තර ජයග්‍රහණයක් කියල මක මං හ තියන විදිට. මේ පිළිබඳව චිත්‍රපට විචාරකයන් කිහිප දෙෙකුගේ බරපතල විරෝධයක් ඇතිබෙන තියෙනවා සනත් දුන තිලක කියන රංගණ ශිල්පියාව අරවිින්දගේ චරිතයට තෝරා ගැනීම තුළ. ඕ ඒක ඇත්ත ඒන්නේ හැබැයි ඒක සවිශේෂ කරුණක් කියන්ඩ මට නම්වලින්ගුණත් කියන්න පුළුවන් ගාමිනී විජේතුන්ග අජිත් සමරණයක වැනි සුප්‍රසිද්ධ විචාරකින්. ඒ විචාරිකීන්ගේ විචාරය කිරීමේදී ඔවුන්ට පුද්ගල චරිත වැඩක් නෑ. ඔවුන්නේ කෘතිය එක නවතක් පන්නඩ පුළුවන් ගීතයක් පෙන්න්න පුුවන් හෙමත්තත්ම සේෙන්ම උුන් සිනම චාරකයන්ගේ සිනම පටය පිළිබඳ බලලා එහි පැවැත්මට එම නැ එහි වර්ධනයට එහම නැත් එහි යම්කිසි ආකාරයක, ගුණාත්මක ස්වභාවයට මේ යම් දෙයක්ක බාධාවත් දකින ඕනන් තමයි කියන්නේ. න හෙම තමයි ඔවුන් මේකට දොස් නැගුවේ එහමනත්තන් ඒමනැත්ත රෝධය පලකරි මොකද ඔවන් සම වැඩරලලානතිවුණනට ඊට කලින් ම කරලා තිබුණ චිත්‍රපටිදිහා ලපුවාම මේ වගේ බැෑැරම් චරිතය මේ වගේ සංකීර්ණ චරිතයක් කිරීමට තරම් මාතුල්ල කුසලතාවත් තිබේ කියලා ඔු හිත්වෙන නමුත් මේ මොහොති කියන්න ඕන මේ මහකප්ින වලවු මේ සිමෙන්තිපුොල ඉඳගෙන තිස්සා අභේෂේ කරයන් තමයි එතෙන්ට මාව යොමුකර. නමුත් මෙතන තියෙන විශි්්‍රමදේ තමයි කමා ඒ විචාරකයෙන් චිට්‍රපටියේ බැලුවට පස්සෙ කඳළු පිරි සතුළු කඳළු පිරි දෑසිං මාව වෙලන්ඳ ගැනීම. අන්න ඒ විචාර කලාවාද නැහැ. මගේ ඇතේ මේ තියෙන්නේ අ අපි එදා බලපු මේ තිස්සාබය සකරයන්ගේ අත්තකුරින් ලියපු චායා පිටපතක්. මේ පූර්ව ප්‍රචාරක පටවලය වගේ මට හඹුණ හරි අපූරු මේ... ක් විරාගේ සබන්ධයෙන් වෙදා හැර පුොලි ල්ක් නෙ ඕ මේ ඔහු කිපුනේ නැති ඔහු හඩා වැටුනේ නැති. ඔහු පෙම් කල කුමරියටම තම මිතුරාද පෙම් කළවගේ ඔහුට කියවද. මේ හරි අපපූරුවට කියවල තියෙනවා ඒකැන මේ විරාගය කියන මහා බරසාර කෘතිය හරි සරල වචන ටිකට අරගෙන ති සබේසේකරයන් මේ ප්‍රචාරණය සහයෝදාගෙන තියනන්නේ. ඔ මොදක හැ. චිත්‍රපට තිරගත වඩේ නකොට මේ උසස් ගනයේ චිත්‍රපටියක් සහමයා මෙය කලාත්මක භාවයනුත් තේරුම් ගැනීමේ අපාහසුතාවේකුනුත්යුත්ත චිත්‍රපටියක් විදිහයට කිසියම් ආකාරයක පසුබෑමකට ලක්වේ කියලවමා තිස්ස අය සිරු දෙනාටම තේරුම් ගැනීමට පුළුවන් ඒ සරල ප්‍රචාරය බොහෝම සූෂමන්දමට පවිච්චි කරකිනික තමයි දැන් අප අරය කතාකරපු තැනද හරි අපරු තැනකටාවත් චිත්‍රපට විචාර කලාව කියන එක. චිත්‍රපට විචාරය කියනෙකත් කලාවක්. චිත්‍රපට කියක චිත්‍රපට කිරීම හෝ රඟ පැම විත රක්නේ. ඔබ කියන විදිට ඒකාලේ චිත්‍රපට විචාරකයක් කියලා කියන්නේ සිනමාවේ ගුණාත්මක භාවය වෙනුවෙන් පෙනී හිටපු චරිතයක්. එහෙමත් නැත්තන් කෙනෙකුගේ පෞද්ගලික. ජීවිතය අල්ලලා කතා කරන්න හෝ හෙමත් නැත්තන් දේශපාලන මතවාද වල එල්බගැෙන ඒ තුළින් විවේචනයන්ට කරන්න හෝ හිටපු කෙනෙක් නෙවෙයි චිත්‍රපට විචාරකය කියලා කියන්නේ. ඔය කියන විචාර කලාව පර්තමානය තුළ දකින්න තියෙනවද. විචාරය සහ විවේශණය කියන්නේ දෙගක් කියලා මම විශ්වාස කරනවා. චිත්‍රපට විචාරය ඉතාම හොදින්ක්සාහ නිර්ධය විදිහයට කර පුද්ගල තමයි ජයවිලාල් විල කිය දැන් ඔය ඔොහම කතා කරනකොට දැන් ඔය කාලේදී ඔබත් සමඟ රංගනයෙන් සම්බන්ධ වෙච්ච තව කෙනෙකුට පුළුවන් ඔය විදිහටම ඔය මාතෘකාව ගැන කතා කරන්න හදිස්සේ හරි මෙතෙන්ට එහෙම කෙනෙකාවත් නතිවාට ඕනනගෙන් ගෙත්්නල තියෙන්නේ ද කියල පිගන්න දවන් මක බව සබෝ දැසන දැන් අපි කතා කරකර හිට අපි පෞද්ල රරට යන්න කලින් අපි ුටම මේ හු ප්‍රශ්න ුත්තය දීල ල් විශල මං ඉතාම කෘතින්ත වෙනවා. මෙතුම පැමිණීම නිසා යවන් කියනවානවේ මගේ සිනමාවේ ඉන්න අවන්කම මං ආදරය කරන පුද්ගලෙ ඒ හින්දතව ගෙන්න්න උමා බොහමහස ඊට පස ුමාගෙනන කතා කරන්නමට ජී මොකද ඒක ම කියලා ඉන්ඩෝන. මොකද මේ වසර හතලියයක් වගේ කාලයක් අපි දෙන්න සිනමාාව රැදිල ඉන්නවා අප දෙන්න අතරතිබෙන සහෝදරකම ඉතාම රැ ති මොකද ම පෞද්ගලකව මහල්ලුකමකට න ම වැසටහන් වට සහභාගීමේ තාම අවමයි. නමුත් ජීවන් කියපු වැඩකට කවදාවත් බැහැ කියෙන්න. කොහොම හරි ඒ වැඩකට සහභාග වෙන. ඔයා අහන්න විා කලාවගෙන ව න්න දෙන්නටම හැකියාව තියෙනවා ඒ ගැන කතා කරන්න ඉස්සල සනතා ය මෙහමයිම ඉතුත් එකගව විචාරයනෙ තුළින් මංකකිව ජයවිල්ලා විල්ලේකගඩ ගැනගේ ප චාරය ගැන කතා කරපුවාම ඒ විචාරය තුළින් කිසියම් ආකාරයකට නිර්මාණයේ රංගනයට වේවා කැමරාකරණයට වේවා නිර්මාණ කරණයට වේවා. අත්වෙලක් පෙන විදියට කිසියම් විචාරයක් කරෙනවානම් ඒක වටිනෝ. නමුත් ඒක තුලින් තවදුරට මේ මනුසයට යම් කිසි උත්තේජනයක් දෙනවා නම් මේමයි කියල නමුත්ද සමහර වෙලාවට තියෙනවා විචාරකයා ලේබල් ගහගෙන මේ නලුවට මේ කරන්න පුලන් මේ කරන්න බෑ කියලා එහෙම යනත අවස්ථාවන් තියෙනවා. ඒකට මම කැමතින ඒමන්නට කවදාවක් විරගගේ කරන්න බෑනි. ඒවගේම සමහරවස්ථාවන්ල තිනවා විවේචනය තුළි කර්කෂක භාව ඇත්තිෙන. හරි දමා වර්මානයේ මගේ තතාමිට මිත්‍ර ප්‍රියන්ත කොඩි පිරි ියන්න හමයි නමුත් ප්‍රියන්ත ලියන එක හරයඇ තියනවාට හැමෝට මේකොුතු ද කියරක වෙනවා මාරු ැනම තේරු ගන්න පුලො පුදගල මට වැදිල දයන දවල්ල දිියට ැබි යෙන දිට සහම ජීවන්ට දේශපාලන කටයුතුලට ඔහු තැම්බිල දයන දිට අපි දෙන්නව මංග තන්න මේවා නිකන් අහලා පත්තර පුුවන්ම් ්‍රෝජයක් න්නවා නෙත්තං අමත කල දානවා මිසක්ක ඒවැයි එල්බගෙන අන්නේ නෑ. නමුත් අද ඉන්න සහ ප්‍රවීණයන් පවා තාම ඒවගේ වයදී ැට ගැටුවක් වෙනවා. ඉතිං විචාරයකනක අවශ්‍යයි නමුත් විචාරය කරන පදනම විචාරය කිරීමේ වගකීම. ඒ වගකීම ඇත්තටම සැබෑ වගකීමකින්. ඒ කෘතියට කරන කිසිම් ආකාරයකයි කෘතියට හානියක් නෙවේ කැනෙ හානියයක් කරනවා කියලා වැරද පෙන්න්න දෙපා කියනෙනේ ඒ කෘතියට සැබෑ ආදරයකින් කරනවා නම් සැබෑ ආදරයකින් කෘතිය හරහා ඒකට සම්බන්ධ සියලු දෙනාටම කතා කරනවා නම් උමා ඒකල් විශාරධයක් වෙනවාදයහෙම තියනවද කිය න්න ඇතිම ඕක මමානිිපත්තර හරමට මාධ්‍ය සදාචාරයේ දිහා ලනකොට මාධ්‍ය නිදහස කියන එක තියෙන් ඕෝනසාය වගේම මාධ්‍ය වගකීම කෙක ුත්තිෙන්ඩු. අන්න එතන මාධ්‍ය වගකීම කියනෙක ම හිතන්නන්නේ අපි දෙන්නම ඔය මාධ්‍ය වගකීම කියන එක ඔවුන්ට කැම ීදිට විඳින්න්න දීල අපි විල්ලපුයි දැගන්න ඔබට අවස්ථාව. ඒ විචාර කලාව සම්බන්ධය මකද දැන් මේ වෙනකං. ඒ යුගයේ සිට මේ යුගිය දක්වා මේ චිත්‍රපට කර්මාන්තය තුළ සක්‍රියව දායක වෙලා ඉන්න දෙදෙනෙක් විදිහට. ඔවු ඇතෙම මේ සනත් කියපු කතාාවට මම් පොඩ්ඩක් එකතු කරන්න මොකද දැ සිනමා කර්මාන්තයක් හැටියට. අපිඒ දැන් වසර හැත්ත දෙහක කාලයක් මේ සිනමාකර්මාන්තය පවත්වාගෙන එන්නට මම හිතනවා මේ කලාත්මක සහ වානිජ සිනමාව මෙ දෙකම යම් සමභර්තාාවයකින් ඉදිරියට එන්නට ඕන. හැබැයි මගේ සිනමා ජීවිතය තුළ මමත් නිතරම දැක්කේ බොහොම ඒකපාක්ෂිකව විචාර්කයාට අවශ්‍ය ආකාරයට පමණක් මේ සිනමාව පැවිත්තිය යුතුයි කියන එහෙම මතය ඉඳගන විචාරය කරා කියලයි මම හිතෙන්නේ නිසාම මේ වානිජ සිනමාව අර කර්මාන්තයක් ඇැතිට ප බොදමං ඇතටම විශාර චිත්‍රපටි සංඛ්‍යාවක වානජ චිත්‍රපටි වලයි රඟපෑවෙ. සනත් බොහොම කලාත්මක චිත්‍රපටි ගන්නනාවකම රඟපාලා සම්මානයට පාත්‍රච්ච නලුවෙක් ඒවගේ අපි දෙන්නම වානිජ සිනමාව තුළත් කටයුතු කරා. මේතුළින් අද මම දකින්නේ. ඒ වානිජ සිනමාව යම් ගුණාත්මකත යනකට ගෙන එන වගකීම විචාරකයා තුළින් සිද්ධ වනේ නැහැයි කියන අඩුවයි මම දකින්න හෙම ුනාන මංහිතනව මීට වැඩිය ගුණත්මක සිනමාවක්ර යන ඉලක්කේ අපිට සපුරගන්නට තිබුණා. හරි දැන් මම කෙලින්ම ඔබතුමා වෙතටම යොම නං කොහොමද. සත් ගුණ තිලක කියන චරිතය. අපි ගම්මකෝ ජීවන් කුමාරතුන්ග කියන යහළුවා පැත්තකින් තියලා සහෝදර ශිල්පිය කියන නද සනත් ගුණ තිලෙකව දකින්නෙක හොමදෝක. හ ඇතටම මමයි සනතුයි සමකාලීනය හැටියට බම ළංගළග තමයි සිනමාකර්මාන්තයට සම්බන්ධ වනේ. ඉතිං මුලදී මම සනත් චිට්‍රපටේ නි චි්‍රපටියල ප්‍රධාන චරිතය රඟපානකොට ම ොහොම එක ෂ්ට චරිතය රඟපෑවෙ. බොද සිනමාජීවිතයේ මගේ දුෘෂ්ටවනේ සනත් සිනමාවේ කියන්නේ නිර්මාණය දෘෂ්ටවනේ මම මම කියන්නේ දැන් පලවෙනි චිත්‍රපටියදං සනතුයි මයි දැ මත් ප්‍රධාන චරිතයකට එන්න වෙරධරණ වෙලාවෙ තිම්බුහෝ චිත්‍රපටි සනත්තරමයි අවස්ථාව ලැබෙන්නේ මට ලැබෙන්නේ දෙවන චරිතය හෙමනත්තං දෂ්ාගේ චරිතය. ඉතිං එහෙම යම් තරගකාරී තත්ත්වයක තිබල ඉටවාස මම උත්සාහයෙන් ප්‍රධාන චරිතවලට අවතීරණ වෙලා අප ගමන අපේ එහෙම පුංචි සීතල යුද්්‍යයන් තිබුණ නෙවෙයි. නමුත් කොයිම වෙලාකවත් ඒක මිතරත්වයට බාධාවක් නන්නේ අපි හොඳ මිතුරන්න ඇටට කතා බා කරගෙන මේ සිනමාකර්මාන්තය තුළ අදබේ වෙන තුරු කටයුතු කරගෙන එනවා. ඉතිං යම්යම් දේ සනත්ගේ සහය මට ලැබෙන්න්න ඕන වෙලාව මම පෞද්ගලිකවත් කතා කරලා ය සහය ලබා ගන්නවා. තිං හිතෝතෙක් හැටියට සනත් යම් සහයක් මට අවශ්‍යච්ච ඕන වෙලාවක අපි ඉදිරිපත් වෙලා මමයි සහය ලබා දෙන්න කටයුතු කරනවා. තින් මේ වගේ බොහොම හිතවත්කමකින් අපේ ගම මිචරදුර ඇල්ලතියෙන. ඒ අප ගමන තුළ කතා කරන්න දේවල් බොහොමයි ඒ නිසාපයනා පුංචි විරාමයකට මේ විරාමෙන් පස අපි නැත්තවවා රසවර්ත නු මට මතක විදිට ම අහල තියෙන විදිහට මේ චිත්‍රපටියේ. පලවෙනි දර්ශනය බලන්න හම්බිවෙන්න ලෙස්ට පිරිස් මහත්මඇත් එක්. එ ඒක ලොකුමත ගමක්කද දැන් අපි මේ අදඉන්න කක්පින්න වලවෙන මේ ගම් පෙරලිය රූගත කරපු තැන විරාගගේ රූගත කරපු තයන හැබැයි පරිසරය සෑහෙන වෙනස්වලා තියෙනවා මේ කපපින්න වලවව නැවත ගොඩනගලා තියෙනවා. ඒ විදිහටම වෙනසක් නැත්ව නමුත් මේ බාහිර පරිසය කොච්චටර වෙනස් වනත් ඒතක බැදිදරතියන මක ව ෙනස්සල නෑන ඒනිසා ඉස්සර දවසකතුලීම අලුත් කරන්නේ හැමදදාම හිතර දිරතියන මතක ය අතර බොහොමපපුරු මතකයන්තිනවා තිස්ස බේකරයන් සබන්ධය ඒ වගේම ලෙස්ට පිරිස් මහත්මය සම්බන්ධෙන් වගේම ඔය රඟපාපු සිරිදාස සරෝජිනී සහ බති කියන චරික තුනත්තෙක්ක. ඌ එහෙම කතා කරන්ද යනවන ර කර මතක. ඒවන් කාවරේ මතගේ කියන එක මෙහෙමයි මේ පරිසරේ ගක් දුරට මේ වගේම තමයි ගොඩනැගිල්ල නවතවතාවක් අලුතින් ගොඩනගලා තිබුණට. ඉතිං අපි මේ පරිසරය තුළ වැඩකිරීමට යනකොට මේ චිත්‍රපටිය මගේ චරිතය විතරක් නවේ අනික් චරිතවරටත් බාහියෙන් කිසිම බලපෑමක් වෙන්න ඇති වෙද. බාධාවක් වෙන්න ඇතිවෙද නළුනනිලියන් කීප දෙෙනෙක් මෙහෙම නවත්තන්න පිටු පස තියෙන කාමරවල නවත්තන්ට තමයි තිස්වබේ කරය නියෝජනා කරගෙන හිටිය. එතකොට මම ඩග්ලස් ශ්‍රයානි කැමරා ශිල්පිය විශේෂෙන් ඒ වගේ අය වේෂ නිරප ශිපිය ඒ වගේ ප්‍රධානකට්ය මෙහහි නැතිල හිටිය පිටු පස කාම්බරේකා අමුතු ආකාරයට පිහිටල තිබුණේ කාම්බරයට ඇතුල්වීම මේ මූලික දොරතුලින් ගිහාාම ලැබෙනවා. පස තිබුණු ශාල නයල ඒ ජනේලත් ඉතාම හෙළින් තිබුණේ. මේ භූමිය දර්ශනගත කරන කොට උමා මේ ප්‍රදේශය සෑහින පිරිසත් ආව දර්ශනගත කිරීමත් නරබන් බෑ ඔවගිගේ වගේම විශාල සහයෝගයක් කෘකුලක් ලබන දැ. අද දවස තුොමෙන් න්න අප හම්බවෙන්ඩ් ඉතින්ගේ ඒ පිරිස විශාල රුකුලක් දුන්නා මේ ගම්බාසීන් නමුතියම ඔවුන්ට අපිත් සම කතාබා කිරීමට මේ දර්ශනගත කන වෙලාවෙේ තියයක් ලැබීමක් තිබුණේ නෑ. මොකද එ යම් ආකාරයකට තිස්සා බේෂය කරේකට යම් කිසි ආකාරයක රක් කැදර තිබුණ ඒනිසා අපි නැරඹීම සඳහා ආපු ශේෂයම යවතියන් අ පිටු පස්සට ඇවිල් ඒ මාර්ගෙන් කතාකරට බලු නොමුත් ජනල් වහල තිබුණනේ ති විශෂයෙන්ම බොහෝවස්ථාවන් වද ම දර්ශකගත කිරීම නැත්තම්ම නිදාගෙන හිටිය මොකද බයි ලකටත්තාහ මේ චිතපටිය ඩයි් කිරීමක් කරන්න එතකොට ඒ මහන්සය මතහෙම වෙන්න. ඉතින් මේ යවතියන්ට අර ජනලේ අරින්න අමාරුයි එක යෝතයකගේ කරපිට තවයි්‍යෝයක් නැගලා ජල ඇරිය අරින්නෝ බැලන්ස කඩවෙල යෝතේ කාමරය තෝොට මැටුුණ. සමන් නිදාගෙන ය බාදවල් ම කෑගෙන නැට මට දැකල දේලාම දන්න කෝම අන්න ැ ට කියෙ ල්ලෙ අන ද ට පස්සේ පෙන්ව යිට පස තිස් බේ ක ට ත ක මැර ග කිය අපි මෙතැන්ට දර්ශණ ගැනීමට පැමිණෙනවා. නමුත් අපි මීට නොදුරු. අභානස් වගේකට ගියා හූ අද්දර තියෙන නමුත් ඇත්තවසෙන්ම ඔවුන්ගේ අහිංසක බාධා කිරීම කිසිසේත් මමවත් අනිත් නුනෙලියන්වත් තිස් අභේසේකරයන්වත් කිසිම මොහොත ක අපයකට උරනු නේ නෑ දැන් අපි අර ඉඳගෙන හිටපු පඩි පැල ම තන හොඳ හුරුපුරදු තැනක් තිස් බේසේකරයන්නෙක් ගොඩ ගොඩ නැගිච් මක ගොඩක් තියන තැනක් ඇත. ඕම දැන් ඔය ඕක දැන් ප්‍රතිසංස් කරනය කරලා තියෙනවානේ.ේ සීවලි හාමුදුරෝමේ එ න ඉස්සර තිබුණ සාමාන්‍ය සිමන්ති කි ඔපොමටන්නේ. නමුත් තැමයිලාම දර්ශන කරල යරුනා තිස්සය ොන දගන්න දවස වැඩිවරු ම කනුවට හත්තුවල විශේෂ ද දගන්න. ඉට පස්සේ කැමර ශිල්පියාව ගෙන්නලා ඒයවත් ඉන්දගෙන සහයද්‍යක්ෂක හන අපපයට මොනාද කරන්නේ කියලා. තොට සහයධ්‍යක්ෂක ඒකාලේ. ඔහු හෙට කෙරෙන දර්ශනය පිළිබඳව කෙලින්ම්ම කියන් ෝන එකඒක කිය නුලියෝ ගැ කියන්නවන කලාාධ්‍යක්ෂක ොාද කරන මරශිල්පය වශතාව කියන තවට සමහටයා නොනිලියන්ට පොඩක්තාා කරලා හෙට මේක කරන්න අපි මෙහම කරම කියලා කරවා සමහට කැමරශිල්පියය ඉල්න් ඉඩ තියෙනවා භූමි බාගේ හෙට කරනද. මට ලයිට කරන්නට ලේසි පොඩි ියසල්ල පෙන් අට තිස්සයි කියලා. ඉති ඒස් මට පෙතිද කියන්න ඕනේ සහ ්‍යක්ෂ ඒකාලීහිටියේ දෙබස් දෙෙන්ඩනව. දන්න රේ ජීවටනන් ය අදකේ මැති මොකද ඒ කාලේ වූිෂ අල කැපවීමකින්ඉන්න සියලුම දේ කෝඩිනේට් කරල ඩරෙක්ට දෙනවා ඩිරෙක්ටෝ බොෝම සුවදායි මනසකින් ඔහෝ තියනෙනවා ඒ දර්ශනය දර්ශනකත කිරීම සඳහ. ඩැම් මට හිතනවා ඔය කියන ආදර්ශය තිස්වබේ සේකරයන් තුලින් ඔයලද ආදර්ශය පසුකාලීන අධ්‍යක්ෂයට උන්වෙන කොට ඔබටත් පසුවක් වන්න ඇති අධ්‍යක්ෂණ කටයුතුලට ම ඒ. ශනයට එන්න කලින් ම ඔබදපලගින් මහන්නම් ඒ කාලේ හිටපු අවකෝ විදිහට ප්‍රවීණයන්ගෙන් රැබුණේ කොයි වගේ සහයක් ඇත්තටම ඒ කර්මාන්තය තුළ තිබිච්ච සහෝදරත්වය කියන අපිට නිරන්තරයෙන්ම ප්‍රවීනයන්ගේ ආශිර්වාදය සහ මඟපෙන්වීම අපිට ලැබුණ අපි අති මොනොහරි වරදක් සිද්ධ වනත් මහතනවා ඒකට අවශ්‍ය කරන අවවාද උපදෙස් ලබා දෙන්න කටයුතු කර. අදටත් අපිට විශේෂයම සිනමා කර්මාන්තය තුළ එහෙම නැත්තං මකහරි ප්‍රඩක්ෂණ එකක් කෙරෙන වෙලාවෙදී ඒ තුළ තියෙන වින්නය වෙලාවට වැඩකරන එක සහභාගිවෙන එක අප ඇඳුමක් පවා. අප අපිටත් පැවරෙන වගකීමක් මේ ඇඳුම දර්ශනය ඉවරුණෑම් පස්සේ නවල කර ලි කලාධ්‍යක්ෂකරයට බාරදීලා. බොක මංහිතනව එතකට නෙගටව් සේරමය ප්‍රසේස කිවරේලා ප්‍රීින්් එක දකිනකල් මේ සියල් පරිසං කරලා තියාගන්න නඉති ඒකට අපිටත් ඇට ලයිටට අපිත්ඒ වගකීම පැවරුන මේගේ ලොක්කු ඉනයක් තිබුණා ඒ සිර්මාකර්මාන්තය තුළත් සෑම නිර්මාණය තුළත් ඉතින් ඒ අපේ ආදර්ශය ලබාගතේ පැරන්නන්ගින් තමයි ති අදටත් අපඒ එක ආරක්ෂා කරනවා මේ වගේ ඒ වගේ තිබිච්ච සහෝදරත්ව හිතවත්කම මේ සියල්ලත් විශාල වශයෙන් හැම අවස්ථාවකම ඉස්මතුවෙලා තිබුණ මම කියන අද වර්මානය තුළේ නැහැම කියනවන වේ නමුත් මොකදව අඩුවකුත් අපි දකිනවා මේ වෙන ස අපි තේරෙනවා දැම මේ අදයි එදැයි අපි හිටපුවා හැටියට හ මම එකම ඉලඟට අහන්න්නකි දැන් ඔය ර්තමානය සහ අතීතය කියන එක සංසන්ධනය කරනකොට කොයි වගේ රික්තකයක්ද තියෙන එවෙනත් අ යම්කිසේ ප්‍රගමනය අ දකින්න තියනවාහමයි. තාම නිවැරදිව ඒ කතන්දරයේ කතා කරා කදැ ඒ සහෝදරකම කියනද අපි ඉටඩුකු දැන් ඒ දර්ශනය දැන් ඔහුම කිවන චිත්‍රපට වීරයා ම ඔහු දෘෂ්ටයකල් ඔහු බැරි වෙලාහරි හු ඇද කරලා ක කියනක හොඳ ෂර්්ක් එකක හරිම ලස්සනයකෙ ඩිරෙක්ට කලාද්‍යයක් හැකවති ඕක ැරි සරට ිල්මික ෝ එක්ට දෙන්නෙ කිම ොෝකමින් තුරෝද. එක ඔහු විරන්නේ කාල සීමාව තිබුණ සියලූමයගේ තිබුණ අපි ඒ ප්‍රීනක්ෙන් බලාපොරතුවන්න මොකද අපේ ගෞරත්වය තිබුණා ඒකම මෙතන් දිමේ ජීවනාව හිදනම වැදගත්යක්මට කියඩ තීර ජීවන්ගේ මගේ ගමට පටන් ගන්නේ එක අපි දෙන්නම සිනමාවේ මිනිස්සු එක පාට දකින පේක්ෂුවය දකින ගාදර චිත්‍රපටි ූමයි එතකොට ඔහුගේ බාපපතමයි හගේ පියාන ැතිවරාට පස්සේ හට ැකවරණන්නේ විදියට තිබුණු බාප්පතමයි විසාාල දැවන්තයනෙ කතා කරවටන්න ඕගෙන කතාාරනකුත් මේ මේ වෙලාව මදිී. දැන් ඔහු ීව ජය කුමාන්තුන් ගයන්ගේ ආශිර්වාදේ තිබ ඔබයි විජ කවදාවත් ජීවන්ට කිවවෙන ජීවන් වෙනුවෙන් කතා කරන්න ග නෑ ින ජීවන් වෙනෙන් කතා කරන්න ගෙන හු කතා කරනන් අප සිරුම දෙදමන කතා කරයි න මගේ මේ අයයා පුතා කියලා එෙම ප්‍රමෝට් කිරිල්ලත් කරේ නෑ. ඉන්දී තමයි යා සෝස්සාාවෙන් ඉගෙනගෙන යා බයිසිකල් පැදල්ලා ස්ටාන්් කරලා ෆයිට්ටි ගෙනගෙන අදරත්වට අපට වඩා හොඳින් ඒ කටයුත්ත කරන්න පුළුව. ඒකරදර තම යහ වෙන්න වීරයාගේකට. එම නැත්තන් ඒ වකවාන තුල ගමිනි ෆොන්සේකාහ විජයකු මනතුන්ගේ අධ්‍යක්ෂ කරකුට කිවෝති යාාවදාලා ෆිල්ම්ිය කරන්න කියලා ඒ නොකෙරෙන්නේ නෑ. හරි එතකට ඒ ඒක ඒ විජයට ගරු කරන ගමම්ම? මේ උත්සාහත් අපි කියන්න ර න්න මේ උත්සාහය අද අපේ අයගවති නවාති ික විසාර දෙයක් ඔය ඇදුබක් නමර දෙනවා ඔ වගේ ඕ කියන්න ගීතික් මාම ඉතින් මෙහෙම ඉද මේ අලුත් පරපුරේ තුළ එරික්තේ තිියරෝ. තිං ඒක කාලය කළඹනා කරණය කරගැනීම සහ මේ තියන අති වේගකාරී ජීවිතය සහ එකම කෙන ඩ ගඩාක්රනක දැනව වන හරි නට පයි කහරට පැට පුරුගට ැ ද අමතර ප්‍රවනයි අරවනයි හමයකම ැින් අ හතිගේ හරි මාමරුීම වැඩකටයුතු එක පාට්රග යන්ට ි ඔන්න ඔයි ඕකලබපනා කරනය කරගන්නඩන් අපි දේහමති බන්න ශේෂම දෑවිමට වීරත්තක් අපි වැඩ කරන්ද. මයි ජීවනුයි විජේ අපි තුන්දනම්. ඒකාල තුන්දා කාරය බහල විජේ පුදදුමාකාර විදිර කාරය හල සිනමාවස දේශපාලකගෙන දෙකම්. අපි තුන්දනගේම වෙලාහවල් තියාගෙන මේ වැටවු විරවරල සල්ලප පෙරම හමර ග සු සන් පිල කරන කිය ඒක ලේසි පාසු කටයුත්තන්නේේ ඒකෙදී අපි උනන්දුවෝ තිබුණාවුමා. මේ ඒකන එතවදයක්ත්තමයි අපි දකින්න අප මනාද කරන්න කිය. ඒයි අපි ලකින්නන්නේ එක ටිපයිගේ කියෙලා ඩි ටම ි මාත කර දනල නිසා පිතුල ැ ැන් ෙමනවේ කරලා වෙල පිපස්සර ද ො දග ඒක බලන ද අතර තිබුණ දැන් අපිතමකො ඒදවසල අපි දන්නවා අනේ සනත්තව චි ශටින් කරනවාන එහෙම තියෙනවාන දැන් ඒ වෙලාව දවස එජස් කරගඩ. දැම් මම සමහරට මා එතකට මාත්කාරය බහුලයි. නමුත්ත සනටඊ තැනකට යන්න අවස්ථාව ලබල දෙන්න සමහට මගේ මනහ රජස් කරගන්න පුළුව වෙලා රේජස් කරලා මම මෙහට දෙනවා ඒ යන්න දැ අදෙම නවේ අද ටකක් තමන්ගේ ගොටස ෙරුවවාගේ අිනට පුලුව ගොඳ බරිද අරිම සුදරයියෝ මා කියනන එක කියනේ එකල හිට ද කාර්වය බහොලුම මට ද වගේ මින් තුම ඉන්න දනක කාර්ය හොලු නුව විජය අපපි සියලු දෙනාම ඒ වෙලාවේ විජය වෙනුවෙන් යම්කිසි ආකාරෙක අපේ කාලය කලමනා කරන්නේ කරනවා යිති එයා සමහට කියන සම මං යනවා. ඒක ය යන හිද කරම කියලා. ඒ ඒ ජීවන්ට කියන්නේ. ජීවා කියල ඒ මගිට ගීල කියනමේ ඔයා එහෙම කරන්න එබා. ඒ බැනිිලාන ඔයා බාප් කියල වෙලාවදට. යිද බලානන්න. ම හොදම මිත්‍රෙක් මත්ම හොඳම මිතරෙක් යා විශාල ගෞරව ඇත්ති න. ඒයාගේ විසාා ආදර ඇති න ට ඕකොම බලස්ර ද කියේරන ප්‍රම කර තවත් කතා කරමු? අන්නු සූධනමෙනන පුංචු රමයකට විරාමයෙන් පසෙ තවත් ලසතැන් ගොඩයි. විද්‍යා වංශයෙන් උසස් පල කරලා බොහොම මේ අසාධාරණ විදිහට. ශ විද්‍යාල වරා මහිමි වෙනවා. හැබැයි හිතැන් නැද්ද ඒක වාසනාවට සිද්ධවෙක්ච දෙයක් කියලා. මෙහෙමයිටිං ඒ කාලේ නං හිතුුණා ඒලුකු අවාසනාවක් වනේ කියලා පහුකාලී නව එමි හිතුරේ නැහැ සිනමාඩ ප්‍රවිෂ්ට වුණාට පස්සෙත්උමා ඒකෙදත් යම් යම් දුෂ්කරතා. බාධක කම් කටලු ආව ගමනක් මිසකම එක රෝසුමල්ල හනවක් ක ඩාව ගමනක් නෙවේ. කොහොමුණත් අන්තිම වෙනකොටඒ කියන්නේය කාලාන්තරයක් ග්‍යියාට පස්සේ දැනන දෙයක් තමයි ජීවිතයේ අපි බලාපොරොත්වන හැම දෙයක්ම අපට ලැබෙන්නේෙ නෑ ජීවිතේ ගැන්නේ අපි බලාපොරොත්තුන දේ නවේ අපට ලැබෙනදේ. ති ලැබෙනදේ හරිාකාරව සකස්කරගනීමට අපි උත්සහ ගණ්ඩෝන හැයිති. ෙනක කියල බලාගෙන දම ටේර මුකුත්නෑ කොහොමුණත් දැන්නම් මගේ කිසිම පසු ඇැල්ලත්න හරි හැබැයි සිනමාවට ප්‍රවිෂ්ටවීම ගැන කතා කරනකොට ගොඩක් අයට වඩ වෙනස් විදිහේ මේ ප්‍රවිශ්ටවීමක් කියල කිවොත කියන්නේ දකින්නත් අමුතු දැන්වීමක් අධ්‍යාපන සොදුසුකම් සලකා බලනු ලැබේ සිටු කුමරියෝ චිත්‍රපටයට මොකක් දේකතාව ක මෙහමයිදැ නෑම නළලුවෙක්වීම ඉතාම සුන්දරාත්මක දෙයක්නේ එතකොට සමහරවිට මෙය සුන්දරාත්මක පැත්තට විතරක් කියන කතන්දරයක් වුණොති ඒක කිසිම වටිනාකමක් නෑ කියෙන මට හිතුනම් විශේෂෙන් මගේ කිසියම් අධ්‍යාපන පසුුවමක් අද දවස්ස අපෝසසා උසස් පෙල සමත්වීම කියන්නේ තාම ඉහළම තත්වේ සුදුසුකමක් නැේ ඒකවානෝ තුළ ය සෑහන ඉහ සදුසුකමක් ති ඒක තුළ පම හිතුවා මාව අනවශ්‍ය විදිර පාවිච්චි යිද කියන මු මේ දැන්වීමේ තිබුණු අධ්‍යාපන සුදුසුකම් ගැනද සල්ලකා බලනු ලැබේ කියන එක මට වැදගත්වනාා මේ සම්මකු පීක්ෂණයට යන්න. හැබැයි කිව්වනෑ නේද සම්මක පර්ක්ෂණයට ගිහිල්ලා. නෑ ගි මෙමනේ ගිල් කියන්නට ඔන්න පලළමනි ප්‍රශ් විජයධර්මස් වයේ මේ අධ්‍යාන සු ට ා. එ මට කියන්න දින රස්සාාවක් නැති හිද කිය කියඩ බෑන මංකව ආසහින්ද එක තමයි පලවෙනි බොරුව එතකොට ආසග එකන මංක එකකිවේ මකබානුතුර ඒ සුදුසුකම ඉහල ගණෙන නැ සලකීමක්. එතකොට මට සිද්ධ වෙනවානේ අනිවාර්යෙන්ම මොහුගේ අවධානය යොමුකරවා ගැනීමට එතකොට එකට කරන්න දින එක ද තමයි මංකනෑ මං කැමති මං ්‍රග පාන්ඩ කැමති ඒක මං ආාවේ ලඟ ප්‍රශ්න කලි හන් ඔබ හිතනවාද චිත්‍රපටයක රඟපෑමේදී නළුවාගේ හෝ නිලියේගේ මූනෙන් දක්වන රිය් ගදගත් කිය එහමන ලංකාවේ එහෙම ඉරියව් පෙන්න්නන නළු තුන්දනෙක් මට විිනාඩියක් ඇතු කියන්න කිය ගාමින ෝෝ ඒක තමයි මගේ ප්‍රධන කොල්ටිෆිකේෂණ වෙ දං ඔය විදිහට පටන්ගත්ත සිනමාගමන මේ වනකම් මෙෙනවානේ. මම මෙහෙ මහුවොත් කොහොමද එදා සිනමාව මේ වෙනකොට මේ තාක්ෂණයක් එක්ක ගොඩනැගිල තියෙන සම්බන්ධය අරගත්තහම මේ තාක්ෂණය කොයි විදිහට ද උපයෝගී කරගන්නේ අද පරම්පරාව ඒක සාර්ථකද එදා සහද සංසන්ධනය කරද්ද. එමනැත්ත හදාගත යුතුතන් තියෙනවාද ප්‍රවියණය විදිහට ගොදක්න අදහස්. ඒේකදනකමක් ඇහ ප්‍රශ්නේර මේක බැලස කියැන යුතුයිආ ප්‍රශ්නය උකද ගිවන් කියන ගහරි ඒේක ඔන හැද න්ද ප්‍රශ්ට වඩා අප මේක බොඩ්ක් අවදධනයම න න මේක වැටුනත් ේ ඒ ැ ප්‍රශ්නයකයි බැං අද වෙනකොට තාක්ෂණය සෑහෙන බලපලතියනනේ සිනමාවටනේ මේමේ. හැමදටම ඒ අතරට ගත්තහම දැන්. මේ තාක්ෂණයයක් එක සිනමාවේ තියන සම්බන්ධය කොයි විදිහට ඔොබ දකින්න එක යම්කිසි ප්‍රගමනයකට හේතු වෙලා තියෙනවාදේ හෙමත් නැතම් තාක්ෂණයෙන් අඩු තාක්ෂය අඩුව පාවිචිකර යුගේ සිනමාව යුගේ සිනමාවට වඩා හොඳ කියලා දසක්වයනවාද කොයි දිහට දගන කතා කර. තාක්ෂණය භාවිතය. ඔතටම මමනන් දකින්නේ දැන් නව තාක්ෂණය සහ අපේ සිනමාව. මේ දෙකම එකතුෙන් දැන් ඇත ඉස්සරා මේ යන අලුත් නව ගමනට නව පරපුරලත්තක් යන ගමනට තාක්ෂණයෙන් පෝෂණය වෙච්චා අපේ තරුණ පිරිසත් අපේ දේශය සිනමාවත් මේ දෙක එකතු කරගෙන යන ගමනක් අවශ්්‍යයි කියලා ම විශවාස කරනවා. ඒකදැඩිවිදිහට කියන තාක්ෂණික පැත්තටමත් යන්නේ නැතුව. ඒ අපේ කම අපේ අනන්න්‍යතා විතියා ගෙන තාක්ෂණයයක් මේ එකතු කරගෙන ඒය යිතු ගමනකොයි ම දකින්නේ සිනවාාව ඉදිරි ගපන මෙම ජීවන්කිවක හරිටම හරි තැ තාක්ෂණයෙන් විශාද දෙවල් ලැවෙනවා. වෙලාව අඩුවෙන් අඩුකරගෙනහෙමේ න්න පුළුවන්. නමුත් සමර නැවතාවක් කියුන්න තාක්ෂණය සපේ අනන්්‍යතාවේ දෙක බැලන්ස් කරග අන්නු ඒ නවත ම කියන් දුන්නන්නේේ නත් තාක්ෂණයේ නිසාම සිදවෙන්නාව බාධාවන්තියනවා. ග තාක්ෂණයේ පහසුකම නිසා. නිර්මාණය ගැන ඉතාම සැහල්ලෝට ගන්න. තම සැහල්ුවගේ කටයුත් කරගෙන යට හදනවා මොකද නිර්මාණයකට හෝ යම්කිසි දෙකට කැපවීම පිලිබඳව නෑ කරගන්න පුලනේ උදදාහරය පිද දැි ඉස්සල්ලා අපි ෆිල්ම් සසල් ඩට කනොට එත ති ක බලන් සන්දේශ චිත්‍රපටිය කටියට බලන්ඩ ආපු තැත්තිය මයි සුමි්‍රා ගුණවර්දන සමි්‍රා පිරි ැති. ඒවාගගේ මොච ද ට ල ද හෝත්ම ස ට්ක පත්ි අත යා ට ොමද කිය ඉස්ර ක් ස්ට ෙක් ද ක්ගල කියන්නනෑ මේමයි කිය කියයි මේ ජිවන අයා මේ ඔයලාගතත්මම තින කල කිය පොටේ ම බල්ල කියන්න කිය පටිස්දගේ බල කිය ඉති ඒ එතද යමිකිි වෙලාවක්්‍යයනවා නමුත් දැන් තාක්ෂනය අතෙක් කෝචව තාක්ෂණ දියුණුනටත ඉෙක්ට්‍රොනෙක් පත් කොරන් දියුණ අපි නොහිතන ොහොතක සමහර වෙලාට බෙේඩ වන් වෙන. එක වෙලාට ඔ DVD හිරවෙන් ඒවගේ ඉට ඩාමට එක් ගැනක කියරත මඇතකරිත් අගනුවරක සෙනවාසාලාක චිත්‍රපටිය පෙන්න්නගෙන ඉන්න වෙලා ේ නව තුනනායික සි කෙනෙ එකෙ වැරද දන්නෙවේ. ඒ යම්කිසි ඒ උපකරණවල තින ආයුකාලය ඒ එහෙම දෙයා. නමුත් මේ දෙක තාශනය වැදගත් හොද අපි ියට අන්ඩ ජාත්‍යන්තරයට අන්ඩ ඒ සේරම දේට හරි වැදගත්. නමුත් ඒ අතරතුර අපේ කමත් රැ ගණ්ඩඕන ක පොඩියමකිසි ආකාරයක බැලන්ස ක.මොකදර සකිවවාගේ දැන් අපෙන් අපි පැරණී ප්‍රේක්ෂක අප සිනමමා කරමාන්තතක් කත්වල බඳගෙන හිටපුොය හම්බුනාම යම් තැනගද හනු ප්‍රශ්නයක් තමයි දියන අපිට එදාවගේ අපි දිස්ටාවගේ ිල්ම් එකක්නෑන බලට ඒකයන්න්නේ එච්චර ගොල්ලට කරුණු කරනතියරෙන්නහ. ඒ ගොල්ලො ගන්න ආදරය කරපු අපි ආසරගවෙන් බලපපු චි්‍රපටයක්ක් නෑන අපි බලන්න මොකද කියගේ හනු අපින ඒකට මතපුන් දක දැන් ය ය කියන ප්‍රේක්ෂකාාරයම තමයි ඔය කියන අයස්කාන්්ේ ො තයි ගොක් ලාවට ඔුන්ග තිෙන අදසක් මයි අද සිනමශාවට කියලා චිත්‍රපටයක් බැලුව ග්‍රෆික් තියනවා වෙනවෙන තාක්ෂණක අංගවලින් සහෙන සාර්ථක හැබැයි ඕන්ග තිෙන අදහසක්තමයි කෝ ප්‍රබල පිට පතක්. කෝ ප්‍රබල කතක්. ය්ෙන්හ ත් ප්‍රබල පිටපත් ප්‍රබල කතාවත් තිෙන්ඩෝන් ද යම් මේ වෙලාවේක දෙයක්කුතු කර ගන්න දැන් අපේ ප්‍රබල කතාවක් ඇතුළ තිබුණුත් තමයි ඒ පිළිබඳ පේක්ෂක රුචය පේක්ෂක රසක්්්‍යතාවයි වැඩිවෙන් මට තිස්සය කියල තියෙන දෙයක්ත්තමයි අපි පුංචි කාේ අපේ අත්තම්ම හරි ආචි හරියේ අපිට රෑ නිදාගන්නකට කතන්දරයක් කියනවා ඒ කියන කතන්දරේ අපි නැමත නැමත න එ නවතර මත හන්න එක කතා න අපි ආපෝ හන්ඩ කියලා කැමති වෙන්නේ අත්නම්මයි කියන ආකාරන.. එතකොටම මේ කතා රසය. එකතු කිරීම මාරවෙලාට ග්‍රෆික් අවේ නිස ෙඩිලයන් ඉඩ තින. ඒ ග්‍රික් පලටමයි ගෙනන්නේ නමුති හෙම කියලා චිත්‍රපට සාර්ථකුණේ නෑයි කැන මුල්කාලේම කමලා අසන උත්සාහර කාටුන් චිත්‍රපටයයක් කරලා. ගාටුන් එකතු කර දේජිත්‍රපටිය යම් ආකාරයකර ර්ථගුණ. ඒකත්ෙක් තිස් බේස කරන් ගන කතා කරපු නිසා ඒ ප්‍රශ්නෙ මහනක දැන් අපි සාමාන්‍යය දන්නවා ලක සිනමවාවරගත්ත්ි ලංකාේ සිනමවරගත්තත් නවකතාවක්. අපි කලින් කියවපු නවකතාවක් පදනංකරගෙන කෘතියක් බිහිවෙනකොට ඇත්තට මේ සිනමාවට හරි ටෙලිනාට්‍යයක් හරි. හරි ලොකු අභෝගයක් මොකද මනිස්සු ගණනාවක් කියවපු පොතක් අපි අපි අපේ පරිකල්පනයෙන් ගොඩනගාගෙන හිටපු චරිත එක තැනකට ගේන්න සිද්ධ වෙන ැනක් හැබැයි ම හිතනවා විරාග කියලා කියන්නේ ඒ සියලු අභියෝගයන් ජයගත්ත තැනක්. ඒ ඇැනේ විරාග්‍ය අත්තිශය සාර්ථක වුණා. මේ සාර්ථකත්තයට හේතුවමොකක් කියලද හිතන්නේ ඔබ රඟපාපු ශිල්පිය හැටියට ප්‍රේක්ෂකෙක් හැටියට රඟ පා ශිපය කට කියන තිීමහෙමයි. තිස්සා බේෂේකරයන්ගේ ප්‍රතිනිර්මාණය. එකැනේ ලංකාවේ යම්යම් කෘතිීන් සිනමාමාධ්‍යයට ගොඩනැගුවනම්. ඒ සනමා මාධ්‍යයට ගොඩනගපුූ බොහෝ කෘතිීන් වට තිස්ස භේෂකර දායකත්වයක් තිබුණ අවස්ථාවන් වලදී. ඉතාම විශාල සාධාරණයක් සිරපිටපද තුළින් සිද්ධ වුණු. ඒක මං වෙන කිසිම කෙන කවතක් සේරු කරන්නේ. ත් හු කොයිතර හොඳ රත ට සකස්කරත් නිර්මාණකරවා ඒකට සාධාරණයක් කලේ නැත්තන් ඒක වෙන්නන්නේ නැ. නමුත් දැන් ගාදර ගත්තත් තිටපස්ව විරග වගේ දෙයක් බැලුවත්. හැම එකක් තුළම ඔහුට හැකියාව තිබුණා ඒ කතාව හරිාකාරව අධ්‍යක්ෂකරගන ගුණු කරල දෙන්න. ඉති ඒට අමතර එහෙම නොවනවස්ථාවන් ගෙනම කතා කරන්න කැමතිනෑ ඒ තවායිට කරන අඩුවක් නිසා මුත් මට උදාහරණ දක් වන්න පුළුවන්. ඉතිංඒ. ඒ සැකිල්ල ඔහ හදාගෙන හිටිය ඒක හදන්ඩ පුලො ෙනනාඇත් නැතුවා නෙව මෙෙනය ඕන තරන් ඉන්නවා. ඒ ඒක ගලින් කතා කරන්න පුළොන්ද. ප්‍රේක්ෂකෙක් විදිහට විරාගෙන් නරඹපු කෙනෙක් හැටියට ඔබට කොයි විදේ හැගීමමද තියෙන මක දානනික් චිත්‍රපටත් බලන්න ඇතිනේ ඒ කෘතිීන් වලින් ිහිවෙච්ච. ඇතටම මේ සනත්කිවේක මත් අනුමත කරනවා. මොකද නවකතාකරවා තමන්ගේ ඒ නවකතාව පිළිබඳව තමයි උනන්දුවෙන්නේ ඒ කතාව ලියන්න හැබැයි සිනමාකරුවා මේාව සිනමා නිර්මාණයක් බවට පත්කිරීමේදී. අධ්‍යක්ෂකවරයායට පැවරෙන දැවැන්ත බැරැරුම් වගකීම තමයි නව කතාව ලියපු කෙනාගේ ඒ කතාසාරංශයට හානියක්ම වෙන ඉදදිහයට නමුත් සිනබෝ සිනමාරූපි බව රැකගෙන මේක සිනමානිර්මාණයක් හැටියට සිනමා ප්‍රයේක්ෂකයා ඉදිරියට ගෙන ඒ මේ බැරැරුම්මගකීම අධ්‍යක්ෂවරයට පැවැරෙන නකි මේගේ යම් යම් නිර්මාණවලද අපි දක්ක යම් ගැටෙන තැන් තිබුණත් ඉතින් ඒක කරන්න දෙ නැහැ නමුත් ඒක සිනමාකරුවා මේ කතාව දකින විදිහටන සිනමා නිර්මාණයක් බවට පත්වෙන්නේ. දඒක මංහිතනව විරාගේ තිසයියා බොහොම මේ දෙපැත්ත මාරක්‍ෂා කරගන සමබර කරගන මේ සිනමා නිර්මාණයක් බවට පත් කරන්න. මටහිතනවාඒ පෙල ටාමතර සින මාරප ක්ෂ කියන යිත සන් ේත්ස් පාවිච්ි කරල තියෙනවද සිම්බලස් පාවිච්ි කල තියෙන දිාර නවකතාව තුලින් අපිට රිංගන්න බරි සියුම් තැන්වලට තිස්වබේෂයකරන් බොහොම ස්පාර්ෂ කරල තියනවාය සියුම් තැන් කියල ඒ පාවිච්චය තුළින්. මම මෙහෙම මේ පොදු අදහසක්. ලංකාවේ සිනමාශාලාවලින් ප්‍රේක්ෂකයන් ඇත්තනවා කියන්නේ ඇයි ප්‍රේක්ෂකය ඇත්තනවා කියවනවා. එහෙම වෙන ඉතින් සිරිමාශාලාව වර්තමානයට සරිලන ආකාරයේ පාසුකං සහිතව තිබෙන්නේ නැත්තං දැංගේක සාමාන්‍යෙන් මධ්‍යම පන්තික පවුලක් වුනත් කැමති ගීල යම්මාආකාරයකට සුව පහසු විදිහට චිත්‍රපටියක් නරබන්න මොකද ඊට වඩක් ගෙදර ඉඳගෙන චිත්‍රපටිය නැරඹීමේ හැකියාව ලෝකේ හැම තැනම ප්‍රචලිත වෙලා තියෙන නිසා. ැරි ඊට වඩාකතා කරන්න ඕරනං ඒක මේ හැම තැනම තියෙන කතන්දරය ඒකන් විශේෂම තරුණ පරපුර ඉන්ටනට්කින් බලාගෙන යනයි එකක් එක පිටවලට පවා වෙනවා. දැන් අපේ සිද්ධ වෙලා තියන්නේ අපේ හොද සිනමාසාාලා සෑදීම සඳහා ආයෝජිකෙක් සස්වාගැනි මාරයාසීරු මේ ජීවන් අවස්ථාවක නෝජ්‍ය ඇතිවරේක් විදිරි ඉන්න කොට සබුදධ නියෝජ මතිවරය ඉන්නකට ඔහුට තිබුණා ජනමන්දිර කියලා වෙනම ප්‍රජෙක්්ට එකක් කරන්නේ ප්‍රජෙක්්ට එකතනක් තමයි සිනමසාලා නමුත් ඒක කරගැනීමට හිම යෝජකයාාවෙන ආයෝජකයාටඉන්නේ ආයෝජකය කෙන්නේ මේක ලා නැවතවාවත් තම ආයෝජනය කරපු මුදර ලාභයක් සමඟ ගන්න පුළුවන්න විතරයි. අද දවස තුළ අපිට සිනමාසාහලාවක් කාදනවානම් ඉන්නකු ම හදනවා කියල මට ඒ සිනමසාහලා සෑදීම සඳ එහෙම විශාල ධනයක් යොදලා ලාභයක් ලබඩ බෑටකොට ඒ සඳහා සවිශේෂ මොන රජයට දෙවුණත් යම් බදු සහන ඒවාගේ දෙවල් ලැබෙනවන විතරයි දැයි මේත් පෙරේද අපි හම්බච්චාවස්ථාවරධි කතා කරන්නේ තාම අපේ සසිනමාසාලාවල තියන පුටුවලට ටැක්සකක් ගහරවගෙන්න්න ෝද පුටු ගන්නවාඒගේෙන් නෑනේ කවුරුත්තදකට හදනෑ ඒ එම හැදෙනවනම් හැදෙන්නේ දැන් ලොකු විශාල මේසාාපු සංකන්න ඇතුළේ හැදෙනවාරි ඉ එම නැතුව තනම මේ ගෙනනන්න බෑ එක ලෝකෙත්තැ ඇතිවවෙලති. සුන්ගේ ප්‍රවණතාව නව මට වඩා හොඳට ව්‍යාපාරි අදහසුත් ය ජව ෝක ොදරනල ඉස්කරේ. මොක සිනමසාාලා හිමියෙක් සිනමසාලා හිමියෙක් ම දන්න නෑ සිනමසාලා හිමි විදට සාර්ථ සිනමසාලා හිමි විදට කටයතු කර පුත්්ලේ ම දන්න නෑ. මොකද අද දවසේ සිනමසාාලා ඔහුට හ හුක්ගව තියනවාද කියලා මන් දන්න විදිර කේපයක් අයින් කර එටකට එතතිරිීමම හගන්න. ඇතට මේක මගතෙන මේ වෙලාව මදි බො මේක වෙනම කතා කරන්න ඕන දෙයක් ඉතින් සනත් කියපු කාරණාාව තමයි ඕකට තාව පිඩ ඒකතු කරන්න බොහෝ දේ තියෙන හරකිවෝගේ මේක දැන් රජයේ විශේෂ අනුග්‍රහයක් ලැබියුතු ොහොතත් මුරද සින මාශාල සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. බොදා ඒක මේක පටන්ගන්න එදා කෝලහලේ ඉඳන් අපි අසුතුනේ කෝලහලෙන් දිිනිබත් වෙච්ච සිනමශලාල සංඛ්‍යාව කmbangने අද මේ बाගට बाගයක් ති මේපුරිට බැහ ඉති න උදාහනකට මේ प्र්‍රේක්ෂක සින आर्थක ප්‍රශ්නර ග ට තියෙනේ්‍රේක්ෂකට තිය आर् ප්‍රශ්නය ගතු අද පෞක්සිනමශලාව ඇල්ලා චිත්‍රපටයක් නම්බන්නම අ ග දක් යනवा ඒ ක්ේ පහට ඩිය රගි එකගු බල නවා මොදඒක බල්ල අපඒක් කතා කරනවාන සිනමා ශාලාාවට දැන් මේ ගොළඟ කැඳවාගෙන මේ විශේෂ සැලස්මක් හදලා මේක ක්‍රියාත්ම කරන ඉතින් ඒක මෙම වචන ගේබයකෙන් කතා කරන්න ඇැතට මර අප එනිසා හියම් පුංච විරාමයකට තවත් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා අහන්න එදාමන් ඉතුර කර ගත්ත ප්‍රශ්නයක්. ඩ පුච. රම නත්‍රපි නතත් ඉ නිස්සර දසක මතක අලත් කරන ගමන් ඉතින් මේ වෙලාේ ජීවනන් කුමාර්රතුන්ගේන්ට සමුද සිද්ධනමක වැඩ රාශයයක් එක් මයි ම දන්න රම අද සනත් ගුණ තිිකන් නුවෙන් වෙලාවවෙන්කරේති. ඕ එටම මගේ සහෘරදය සනත්ගේ ලා ත් සහාග ම යම්මගේ එකතු කරන්න පුළුවන් ඒ යුතුකම ටතු කරන්න්නයි මංාවේ ති මම සනට්ට සුභපතනෝ මේ පලවෙනි. ඒ දස ෝගේ පත්වයෙන් පස්සේ මේ පලවෙනි වැඩසටහන් ඉති දිගුකාලයක් මේ සිනාව තුළ තවදුරටත් මේ කටයුතු කරන්න ඒ ශක්තිය දෛරේ ලැබේවා කියලා ම ප්‍රාථනා කරනවා මට මේ වැඩ සටහන්නට අද දවසේ සනත්වෙනින් සහභාගන්ට ආරාධනය කිරීම පිළිබඳවත් මගේ ස්තුතියිම පූද කරනවා. ඒ කෙටි දැනම්දීමකින් ඒ ආාධනය පිගත්ක ැන බතුමට ස්තුතිවන්තව වෙන ගමන් ඔන්න යන්න අවසර ලබාදෙනවාක්ක මැත්තෙෙන් ුණා හ. මස්තුති ඒත් එක්කම අපි කතා කරන්න ඕනි අපේ අධ්‍යක්ෂක පරම්පරාව කියලා කියන්නේෙ මංහිතන්නේ නළු පරම්පරාව නිලි පරම්පරාව ගොඩනාගෙන තැන. ඒ වගේ සුවිශේෂී අධ්‍යක්ෂකවරුන් තුන් දෙනෙක් ගැන අපි ගල්ලෙදි කතා කළා. පාපු අනු පිළිවට කියන ඉස්ල්ලම් පටන්ගන්නවෙනි අස පාල නායක් කාරගින්. එ පටන්ගමකු යසපාලිත නානැක්කාර කියලා කියපුවාම වානිජරැල්ලේ හිටපු ප්‍රබල අධ්‍යක්ෂිකවරය නමුත් හු ප්‍රබල වානිජරල්ලේ අධ්‍යක්ෂිකවරයෙක් ුනාට හ සිනමාව පිළිබඳ කිසියම් හැදෑරීමක් කොහං හෝ කරලා තිබුණ. ඒකන ප්‍රායෝගිකව හැදැරීමක් හෝ කරලා තිබුණා. එනිසා ඔහු මේ චිත්‍රපටිය එට කාවත්දන්ඩ හදපු දේ ඔහුට අවශ්‍යවෙලා තිබුණේ ටිකක් පෙරලිකාර තරුණ විශ්වවිද්‍යල ශිෂයකි චතයක්.ඒේ සඳ හෝු තෝරගත් පේර දිනේ විශ්ව විද්‍යාලය මයි ඒ එතන දර්ශන කත කරන්න ග අපිට බතුරු පාර කණ්ඩත් සිද්දුුනාටත් මට මතක් වෙනවා. එචඩි ප්‍රේමරත්න යන මගේ ඉතාම ලයාන් විත මං එහෙම කතා කරන්නේ අධ්‍යක්ෂණය කරනකොට බොහෝම හිමින් තමයි ඔහු තමාගේ අදහස අපේ මනසතුල තැන්පත් කරන්නේ. ඉතාම ක්‍රමවත්ව. ඉතින් ඔහු සමඟ වැඩ කරපු. දෙවනි ගමන චිත්‍රපටයෙන් පසුව ඔහු පාලමයට චිත්‍රපටට මාව තෝර ගන්නවා විලියීගේ චරිතය ඇත්තරම පාලමයටට කියන චිත්‍රපටිය මීට පෙරත් කියල තියෙනවා එක සංවිධානය වෙන්නේ මහරාව. ගීතා සහ ප්‍රේමරත්නව එකතු කිරීම මාතතින් සිද්ව වෙනයක් ොද ගීත හොඳ චිත්‍රපට කිරීමේ අශ්‍යත ඇතවුණ නිසා. ඒක්කම කතා කරනවා න ැඩපතික ජාය මගේ ජීවිතය තත් සධිස්ථානයක් කද විාජය චිත්‍රපටයේ වැඩ නිමුණට පසුව වසන්තු බේසය කළගවටගේ ඔහු අරජ්‍යක්ෂිකවර දෙන්නට වගඩා වෙනස් ඔහු යමක් කියලා දීමේදී නිරායාසයෙන්ම ඒ කියල දෙන දේ ඔහු ඒක තුළ ජීවත්තිනවා. ඒවගේ අධ්‍යක්ෂකරයෙක්. ඒ ලින් සහන් කර ්‍යක්ෂකර දෙදෙනවා දක්සේරු කරනවා නෙවේ නති ඒගේ අ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණ කරණය අදවස්සේ නොතිබීම පිළිබඳම තදබල්ලෙ කනගාටයිනවා. ඔහු සමග වැඩකිරීම පහසුනෑ.ැ සමහර වෙලාවට ඔහු තමාට අවශ්‍ය කරන දේ නළුවාට හෝ නිලියට අවබෝධ කර ගැනීම පිණස ඔහු පාවිච්චි කරන වචනයම හරිම සහසිකයි. ඒ වගේ ඒවගේ ඒක හැබැයි හිතාමතා නෙවේ ඒ අපාසයක් කිරීමට හිතවිදිවීමට කරන දැන්නෙවේ දැන් කඩපතකචාය චිත්‍රපටිය කිරීමේදී. ඔහු අර මාකරපු පියතිලකගේ චරිතයට හෝවාරූඩ වෙලා සමහර අවස්ථාවන් වලදී කරපු එකන මට උපදෙස්දීමේදී ඔහු කරපු අංගචලනයන් ඔහු හැසුරුණු ආකාරය දිහා බන්නකොට මට ආපු ලොකුම ලොක්කුම අභියෝගෙ තමයිුමා මේකට වඩ හොඳර මං කරන්න කොදේ. අපි ඔය කතා කරපු අධ්‍යක්ෂකවරුන් තුන්දන මාවත් තුනක ග ගමන් කරපු තුන් දෙෙනෙක් වාණංච සිනම මඉට පස මැදමාවත පස එතකම කලාත්මක චිත්‍රපට ගණ ටහියිතුවවෙද. මම ඇහෝත් දැන් අපේ ඒක අධ්‍යක්ෂකවරුන් වර්ග කරනවා. ඔමුහෝ ආමවාදී අධ්‍යක්ෂකවරයක් කියයි මැදමාවතය කියයි කලාත්මක ඔය විදිර මේ මේ වර්ගකිරීම කොයි තරන්දුරට සාධාරණද. එහම සාධාරනයන්නේ ඔක්කොම කරන්න නිර්මාණ ඔක්කොම උත්සාකරන්නේ තමා කරන්නහු දෙය ඉදිරි කරන්න. ඒ නිසා මම හිතනවා ඕනම අධ්‍යක්ෂිවරේ කරන නිර්මාණය අද්‍යහලා බලලා හොඳ නිර්මාණයක් නක නිර්මාණයක් කියලා බෙදන කතමයි හොඳ එක නිර්මාණය සාර්ථක හෝ සාර්ථක භාාවතම කියඩු. එතුට තමා යන ඉලක්කේට යෑමේදී දැන්වල් ඇස පාරිත වගේ කෙනෙක් යම්කිසි ආකාරයකට ලැක්කේකට ඇයමේදී. ඔහු පාවිච්චි කරන සමහාර මෙවලම් හ කටයුතු කරන ආකාරය තුළ සමහරවෙලාට කලාත්මක චිට්‍රටයක් නිර්ණය කරන්නකුට වඩා ඔහු විසින් දර්ශනය අවෝධ කරගෙන තියෙනවා වඩ පුල. ඒවගේ ඔය අසපාරිතෙන සඳහන් කර ොනිිසාහූ කිසි අාව කලාත්මක චිත්‍රපටියක් අවක්ෂේර කරන්න ැහු හැබේ හැපෙනවා වානිජ කලාත්මක ඒක වක්වාන තුල හැපෙනවා. පිල්ල වෙන එකක ම හොදර මතකයි මම එක චිත්‍රපටියයක් කලියුගේ චිත්‍රපටිය සද කොන්න පලාවා කියලා යගේ චිත්‍රපටියට ඒ කියන අලංකාරත්තය ලබෙන්නේ නෑකෙන යිත්තක් සෑහැනවාදවිවාද ඇතිකර ගත්තා. නමුත් ඔහු ඒ ඒක දකිනෝයි වගේ තමයි දන් චටි පේමරත්න ගත්තුන් ඕ නවතහමම චිත්‍රපටිය හෙලිම් මොකද මේ කර්මාන්තල් ලිස මේ පවත්වාගෙන ෑමේදී ඒයට දායක වෙන නලු නිර්හයන්ගේ පැවත්මහට තමයි ඒ නළු නිල්ලියෝ දැකලතම. අර ගුණාත්මක හෝ කලාත්මක චිත්‍රපටිය සඳහා සමහට තෝරාගැනීම කරන්නේ. මේ බෙදීම අපේ පහසුවට හෝ විචාරක පහසුවට හෝ අවශ්‍යතාවට හෝ කරෙෙන්න්න පුළුව. න මාම කියන්නේ චිත්‍රපටි වර්ගරනවාවනම් හොඳ චිත්‍රපටි නරක ඒ ැන මේ ඒ චිත්‍රපටිවල අන්තර්ගතයනෙවේ මේකට ඇත්තරම අවංක වෙලා තියෙනවාද. මේකට කැපවෙලා තියෙනවාද. මේකට වෙහෙසීලා තියෙනවාද. පේක්ෂකය පිළිබඳ හිතලා තියෙනවාද. පොට උදාහරණනාර්ගෙන කියන්න පුළුව. පිළිබඳ හිතල දෙනවාද මේක මේ ය අංගවලින් බැහැරවෙලා අනිවාර්යම පේක්ෂකය රවටල මුදල්සවීම සඳහ කරන කිසි අම්මාකාරයක වෙලඳ බාණ්ඩයක් විකිීමට කරන්න ගිල්ලා අන්න ඒව නිසා අපේ සිනමාාව පසරගගේ අවස්ථාවනුම මට බදාහරණ සහිතව ප්‍රකාශ කර ශේෂෙන් අනුවදශක මමගැන ඒ රැවටීම කරුත් ේක්්කය රැවට්ටවුවති ඒ කරලා ඒ ප්‍රධානහිතුව පේක්ෂකයාගේ පේක්ෂිකය රැවටයවූ අපි නිර්මාණකරුවන්. ඒ රැවටීම හරියට බලපෑව. අපි කඩේකට කියීල බඩුවක් කරගෙන නට පස්සේ. අපිට ඒක ලාබ බඩුවක් කෙමලට අපි ගැවපු මිලට වඩා සරිල්ලන විදිේ වටිනාකමකින් යුක්ත නැති බඩුවක් කියලා ධනිච විලාවදි. අපි බහෝ විට ගිල්ලා පව සන්ඩුවන්න අයයි කඩේට යන්නේ. සහ යනෙනෙක්ව ඒ කඩට යන එක නවත්වා. අන්නමගේ කතරයක් අපට වෙලා තියනවා ඒක අපේසින මාසාල පැත්තෙන් වෙලා යෙන. ඒ වගේම නිර්මාණ පැත්තෙන් වෙලා නමුත් මේ සියල්ලම මේ තිබන ආර්ථික ක්‍රමවේදයමැත් බැන්්දි මේ තිබෙන්ෙනවු තරඟකාරී ලෝකය තුළ ලකි විවෘතු වෙලානතින් අපට විඳින්ද සිද්ධ වෙලත් තිෙනවා අපි අම් පුංචි විරාමයකට මොකද මම නැවැත්තුව මේ රංගන ශිල්පියයා කියන කෙනගෙන් අධ්‍යක්ෂකවරයා කියන භූමිකාවට එන්න අ වශය මේ රාමයෙන් පස්සෙ. ර ලාල් තියෙනවා දැන් අපි ජීවිතය අක්දකින දේවල් නිර්මාණවල වලින් එලියටනවා සමහර වෙලාවල් තියෙනවා අපි නිර්මාණවලදී ඒ ගොඩ නැගිත් චත්්දැකීම් එමත් නැතන්ගේ චරිත අපි ප්‍රතිනිර්මාණය කරපු චරිත පස්සෙ කාලෙකදී අප අත්දකීම් බවට පත්වනවා මනවගේ ජනකට ර ොදන්න ු දැන් මම පටන් ගත්තෙත් විාගේ දැම් අවසානට ලංවෙලා ආහිත්්‍යනා විරාගයටටම සරෝජනීල බත්තීලා අපිට සාමාන සයීතෙත් මුණග හිලා තිනේ. ඕ ලා කියලා සියද්දසිියක් ගැන හිතන් දෙපා ඒමයි මුණ ගැයිල තිනවා ලා කියලා ගපුම් හිටයි නක විමත් නෑ කියලා ඕටින් කියන්න කොයි විදිහටව දැන්. අරද බ අරවින්ද බතිව දැකපු විදිහට. අරවින්ද සරෝජනිව දකපු විදිහට දැකපු චරිත ඉන්නවාද. මෙහෙමයි ඇතවසම ඔයා ටිකක් වහන් කරලා හෝ ආදරය වගේ දෙයක්ගෙන ප්‍රාම න්න එතකර ආදරය ගැන මම ඉතන්නේ හරිම අර්ථකතනය දෙන්නේ . ඒ විරාගේ කොහෙවත් ලිය වෙලන්න තිවුණනාට හරේවෙන්නේ ඇත්තා ආදරය කියල කියන්නේ තමන් සතුකර ගැනීම නෙවේ අනිකගේ යහපත වෙනුවෙන් කිසියම් පරිත්‍යාගයක් කරන්න පුළුවන් ඒ අවස්ථාවද ඒක කරන්න කිය. ඒක තමයි අරවින්ද කර ඒ අරවින්ද කරණඩ යනකොට ඒදිහා බිනිස්සු විධකෝනවලින් බැලුවවා එක වෙලාවකට ඔහු. තේරම ැති නිකමක් විදර කොදක් නැති ිනිහක් දි හිට පවස්ථාවලුක් තියෙනවා මං කයකව අපේ මේ ජීවිතය අරවිදල වඩ මාරු කියර නමුත් යම්යා අවස්ථාවන් වලදී අරවින්ද හිතපුවිදදියට හිට ප අවස්ථාව ඕනතර ද. අරවින්දයි බති අතර ගොඩනැගෙන සම්බන්ධ අරගත්තා හම ඕක ගැන ඒකයට ඒක විදිහයට කතා කරන්න ොරුව හැබැයි සනත් ගනතරක ක ොය විදිට ද සම්බන්ධය. ය පිඳ වාමාටි ි ක්‍රම සිහ ලේපු පොත ඉදලම අවිද බති සංකලනය පිළබඳ විධාර්ථකථන දුන්නා. මේැ මෙතන තියෙන්නේ මහිතනය අරවින්ද අ බති කුඩාකාලේ ඉදලාගේ ගෙදර ගැවසිලා ඔහුගේ ජීවිතයේ නැතුම බැරි කෙනෙක් බවට පත් කර ගත්තා. එතෙන්දී අරවිින්ද කියන විීම රරිවිද කෙස් නසූ මනුස්සෙක් නැන හින්ද බති තමාගේ ෙදරින් ඇත්වනවා ද හටැත් තිබුුණන. නමුත් බතිව විහාකරගඩ උත්සාහ කොහුතුර තිබුණද නැද්ද කියලලා ප්‍රශ්නාර්ත ඇති නකට හරි උත්තරඇදන්න බෑ ොද එක වෙලා ගදි කියනවා මං හිතාගෙ හිටියේ මං අපේ කන්තුරු ල්ලියන මහත්තේෙකුට බෝ බඳදල දෙන්නට කියර බතිහිට කියනවා. ඇතකොට බ පාට උත්තරදන ින මහතකු ම ැමතිනේ ඒ කියන්නන්නේ ොක කිය කියන්නේ තමා ගැන නේද මේ කියන්න කියමගේ කහලා. කෙසේ වෙතත්. අරවිින්ද බතීට යම්මාත ක්‍රයට ආදරය කරන්න ඇති. එතන්දි සරෝජිනයටට වඩා සීමාවක් කැන ගන්නඩ තිමේ වයස් පරත්‍රයගේ දෙවල් නිසා. නැතුව බාහිර ලෝකයා කියනදට හෝ බතිීගේ දිලිඳුකම හෝ බතිගේ තත්වය ගැන හෝ අරවිද හිටන්ඩගේක් පුද්ගලෙක් නෙව. නමුත් යම්කිසි කාලයක ද හෝ අන්තිමට අවස්ථාවකදී අර ජිනදස ගෙන්න්නල බදර දට උත්සාහ කර වලාද හොහිත ජිනදාස ප්‍රතිය කර කියල එක හෝගේ ෑයම එක ජනදස ගේනට සහදදුරුව. රද න්න හ ොම ස හ සත ෙ එක ගහල ල කොට කාරක කරන්න න්න අරම් මනන් කිය තකට සිදස කට ය නදසත් කට නිදස කියන ඔම ඔ කැමතුන මකැමතින මෙතනිදන් වැඩක කරඩ කියලා නේවගේ රයිව කමට එන්නන කියලානමුත් මෙතන්දම හිතනවා කෞුද අරවිද හිතන අයම්මහොතක ජිනදස ප්‍රතික්ෂප කරනෑ දම පදද ද කියලා ඒක උත්තරයක් පීදර ප්‍රතිීකවට ගෙනියන්යි අරවිද කල්පන ර අරද. පරදින ඒ එබස්සේ බති පැහැදිලියෝම දන්නවා ජිනදාසෝ බන්දරදින කටයුත්ත කිසිම කුවකකමකින් ලෝභකමකින් නැතුව අවංකෝම එක කරහ කියලා. ඒ නිසා තමයි බති යම්කිසි කාලයක ඇවිල්ල අ ගෙන ගත්තේ නැති ගෑනක් මෙහම අරවින්දගේ ලෙඩඇන්දේදී අරමින්දර සල. ආදරය විරහව සම්මතය අසම්මති මේ සියලුදේ ඇතුළේ දෝලනය වෙන නිර්මාණයක් සනත් ගනතක විශ්ඳනොත් අධ්‍යක්ෂණය කරනවා. එක මත්තක් ලෙකින් පටන් අරගෙන සිනහ වතරින් දක් ඒගවත්තක රටකලඉඳදම් පටන් අරගෙන සිනහ වතරින් දක්වා එනා. මම අහන්න චිත්‍රපට දෙක් ගැ නෙමෙක් මේ අධ්‍යක්ෂකවරයා කියන භූමිකාව. රංග ශිපියය කියෙන භූමිකාවත් එක්ක සසන්ධනය කළ හම ඔබ සෑහිමිකට පත්වෙනවා. නිර්මාණය සම්බන්ධයෙන් මම යම්මාකාරයකට සෑහහින්කට පත්වෙනවා. නමුත් නිර්මාණකරුවෙක් පවිදිට සහ රග ශිල්පියක් විරට ට තව ගෙනගන්න කුඩාක්ත්ති නට හැරිල බරපු පවා හිතරවා මා මං මොනාද කරන තිඉන්න කියෙලා අවන්කෝම කියනන තවකුඩා ගමනක් යන්න ති රැහෙමේ ඒ ගමන මගේ ජීවිතය ගෙවෙන්ඩිස්සල්ලා කරන්න පුළුවම කියලා එෙමමට අනුමාන කරන්න අසීරුයි. නමුත් ම චාරිරකන්ට දොස් පෝරනවාවත් හෙමනැත්තං විචාර කලාව පිළිබඳව අපහසුවෙන් හරීමමත ආප කියනන්නේ නාර්ක විද්‍ර කරනවත්ේ උබ දන්නවා අමම්ඹලින් කතාකර ද නමුත් එකකමත්තක රටකගේ චිත්‍රපටියක්මට කියඩ තිනෙ ලංකාව තුළ හරි සැලකින්ල්ලකට භාජන වන්නේ. මංගේ රට ඒ චිත්‍රපටිය අරගෙන රටවල් පහකටයනො. ඊජිප්තුව ඉන්දියාව බෙල්ජයම චීනය රුසියාවරටමට අන්ඩහම්වෙෙන්නේ ඒවාද ඒ චරිත අවබෝධ කරගත්ත විදිිය ඒ විචාරකින් මීට වඩා වෙනස් ඉඩ වඩාමංගේක ගැෙන කතා කරන්න. නමුත් විරාගේ අරවිදගේ චරිතය මට බොහෝ අවස්ථාවල මේ නිර්මාණ කරණයටත් උදව්ුවෙන්ඩ ඇති. අපි මමාටක් වික්‍රමසිහල ඒේලාතින දෙයක් ම කියන්න කැමති ජීවිතය බයංකාර නිසරු එකක් කරන්නේ මරණය නෙව ආපදමතවි කවා ඒක අනික් මිනිස්සුි කරනද දෙවල්වලින් තමයි අපේ ජීවිතය බයංකාර නිසරුව එකක් කරන්න. ඒක අතර දාලා ගමන අන්ඩ පුළුවන්න්නන් හරි කවර මනාකිවත් ම මගේ ගමන යනාකික එකක කිය රවින්ද එක වෙන විදී කට රම මාට මිකමසික්ල දනට දසක කීපයකට ඉස්සල දහය හතකට ඉස්සල්ල කතාකර බදයක් ගැන මේ කතා කරන්න. ඉරි මෙ මේක ප්‍රායෝගිකව ඇත්ත පායෝගිකව අපි නිර්මාණයක් කිරීමද හෝ. විශ්වාස කරනවා මේ නිර්මාණය ඇතිබෙන චරිතවලට මේ ආකාරයට හැසුරනොති හොඳයි කියලා. ඉතිං ඔබහපු විදිහට මම නිර්මාණකරයුක්කිදියට සැහීමට පත්වෙල නෑ. එහෙම සෑහීමට පත්තෙන්ඩ අවශ්‍යරන තිරපිට පත් දෙක තුනක් බන්තියාගෙන ඉන්නවා ඉතින් මං විශ්වාස කරනවා ඒවා එකක් දෙකක් මට එල් දක්වන්න පුළුවන්. හවෙනගේ ශ්වාස ප්‍රර්ථනාවේ ආකාරයෙන්ම ඉටුවේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරන ගවන් අපි සෝදානම් වෙන්නේ ඔබතුවන්ටත් සමු දෙෙන්න්න. ම ොහොම ස්තුූතියි මේ වෙලාවරමට කතාකරාට මංකිිතනම් මගේැන ඔබ ඉල්ලු ඉල්ලිීමක්ගේ ඒක ඒ විධර්මිෂ්ඨකරා අසදීපි පස්සිත්්තැවිල්ල ඉතිං දැං සරහට. මේ ඇගේ වැඩිවෙලා ීනට අඩු කරගන්නනේ වගේ දෙවල්තාවම මට වයිඩුප දෙස් ලැබලනෑ එම කරගෙන වැඩ කටයුතු කරණඩ ක්සා කරනවා. ගේම සිරසරත් මේ වැඩ සරහනට සම්බන්ධ සියරූමශිල් පිින්ටත් මගේ අවන්කාදර ස්තුූතියිය පිරි නමනෝ වගේම ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙලා දිනද්‍ර දිනේවා කියලා මපා ප්‍රාර්ථනා කරනවා ඉදිරියට ඔබට ජයන් ජය ලබේවා කියලා මමත් සමුගන්නවා. ොත්ම ස්තතුතිවන්තු වෙන ගමම් ප්‍රේක්ෂ ෝබටත් අප ස්තූතිවන්ත වෙනවා මාසහයකට ආසන්න කාලයක් පුරාවට ඉස්සර දවසක මතක අපි අලුත්කරා ඉතිං ඒ මතකෑරනෙක්ක රැදි සිටීම ගැන අපි ඔබටත් ස්තුතිවන්ත වෙන ගමන් ඉස්සර දවසකින් අද අපි ඔබෙන් සමුගන්නවා සුබද.